ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ පැවති රැස්වීමේදී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 ජූනි මාස 16 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි 2% දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ මෙම අඩු කිරීම තුළින් දේශීය මුදල් වෙළඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයන අතර එමගින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් ආර්ථිකයේ නව ප්‍රවාහ ගලා යාම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව ලබා දෙනවා. ප්‍රතිපත්ති පොලි අනුපාතික පදනම් අංක 150කින් අඩු කිරීම සහ බැංකු අනුපාතිකය පදනම් අංක 550කින් අඩු කිරීම ඇතුළුව දැනටමත් ක්‍රියාවට නංවා ඇති අනෙකුත් බොහෝ ලිහිල් කරන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අමතරව ඊයේ දින මෙම තීරණයන් සමග 2020 වසරේ මේ දක්වා කාලය තුළදී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පදනම් අංක 300කින් ඉහළ දමා තිබෙනවා. අඩු පිළිවෙයක් යටතේ ව්‍යාපාර සහ කුටුම්භ වෙත ණය ලබා දීම ඉහළ නංවමින් මූල්‍යාංශ විසින් ඉහළ මට්ටමේ ද්‍රවශීලතාව සහ අරමුදල් පිරිවැය පහළ යෑමෙහි ප්‍රතිලාභය ආර්ථිකය වෙත ප්‍රමාදයකින් තොරව ලබා දීම සඳහා කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනවා. මේ අතර ඊයේ රැස්වීමේදී 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 83 වන වගන්තිය යටතේ නව යෝජනා ක්‍රම හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දැනටමත් ලබා දී ඇති රුපියල් බිලියන 27.5ට අමතරව 2020 මාර්තු මාස 27 වෙනි දින හඳුන්වා දුන් ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රමය යටතේ මහ බැංකුව බලපත්‍රලාභී වාණිජ බැංකුවලට 1% සහන අනුපාතයකින් අරමුදල් සැපයනු ඇති. දේශීය ව්‍යාපාර සඳහා 4% පොලි අනුපාත යටතේ ණයක් ලබා දෙන අතර මේ හරහා COVID-19 වසංගතයෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 150ක මූල්‍ය පැකේජයක් ලබා දීමට අපේක්ෂා කරනවා. මීට අමතරව කොන්ත්‍රාත්තු සඳහා ගෙවිය යුතු මුදලට සමාන රජයේ විසින් නිකුත් කරන ලද අපකර භාවිත කරමින් ඉදිකිරීම් අංශයේ ව්‍යාපාරවලට ණය ලබා ගැනීමේ පහසුකමක්ද ක්‍රියාත්මක කරන බව මහ බැංකුව නිවේදනය කරනවා.